आईबोन ඔබ විශ්වසනීය පත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපాయని රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අදත් එකතු වෙන්නේ. මම චරිත දනංජය පමුණු කේන්ද්‍ර. මම නිශාන්ති දිල්රුක්ෂී දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයි. වැස්ස දිකටම ගම් වතුර නායෑම් ගැනත් අනතුරු ඇඟවීම. එළඹෙන දීර්ඝ සති අන්තය ආරක්ෂාකාරී වන්න සෞඛ්‍යෙන් ඉල්ලීමක්. कोकेन गिल मिरटट पेमिनी केन्यानुआ गुवंतुटेदी कोटु वसर हायकट पसु फ्रांस श्रीलंका गुवंगमन यलि अरबे मास 18 කට පසු ඔස්ට්‍රේලියාව විදේශ සංචාරකීන්ට විවෘතයි. अधिक वर्षावत समग्र डिस्ट्रिक्ट कीपेक प्रदेश रसकट न्यायमे अनतुरु अंगवेम मेवन विट निगुत करते वेनवा अडु पीडन कलापय श्रीलंकाव आश्रितव तव दुरटत स्थानगतव पवतिन बेविन तद वेसी ඇතිවන බවයි කල්පන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. बदूर डिस्ट्रिक्ट पसर प्रादेशिक कोट्टा सीट अधीर दिख यटते अवधानी सीट ने अन्वेद निकुत करना बना मीटा मतरो बदूर डिस्ट्रिक्ट के एल प्रादेशिक कोट्टा सीट गाला डिस्ट्रिक्ट के नेलुव नागोड सह एलपीटीएन प्रादेशिक कोट्टा से उल्टा खलता डिस्ट्रिक्ट के बुला सिंगल प्रादेशिक कोट्टा सीट महानव डिस्ट्रिक्ट के यटिनूर गंगा हिरा कोर्ले हारिस्पत्तु सह गंगा वाटा कोर्ले प्रादेशिक कोट्टा से उल्टा कैगला डिस्ट्रिक्ट के अरनायक मावनल सह बुलत कोहुपिटियन प्रादेशिक कोट्टा से उल्टा मातले डिस्ट्रिक्ट के रत्तोट प्रादेशिक कोट्टा सीट नूर एलिय डिस्ट्रिक्ट के वालपने प्रादेशिक कोट्टा सीट रत्नपुर डिस्ट्रिक्ट के वेलिगपोल अहलियगुड रत्नपुर कलवान कहवात सह मूलपेयन प्रादेशिक कोट्टा सीट अधीर इके अटते विमसिन भविन सीट ने निवेदन निकुत कर बनातर मेम निवेदन हेठ पसर हायदा ක්‍රියාත්මක කරනවා. ඉහළ පෝෂක ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ ජලමට්ටම සීක්‍රෙන් ඉහළ යමින් පවතිනවා. අද පසරුව වන විට ජලාශයේ ජලමට්ටම 97ක් ඉක්මවා ඇති බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ. ඉදිරි පැය 48 තුළ ලැබෙන වර්ෂාපතනයේ අනුව උඩවලව ජලාශයේ වාන්තරුට විවෘත කිරීමට සිදුවන බැවින් පහත් බීම් ආශ්‍රිත ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස දැනුවත් කරනවා. මොණරාකල කුඹුක්කංගොය ආශ්‍රිත පහත් බීම් ප්‍රදේශවලට අද රාත්‍රියේ ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල සිටින ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. स्वभाधामट एरेहि नोवन नव कृषि कार्मिक विप्लवयक अवश्य बव जनाधिपति कोटाबे राजपक्ष मतितमा जात्यंतरे हमुवे अवधारणे कला. स्कॉटलैंडे ग्लास्गोहि पवत्वेन एक्सट जातीन्गे देशकुनिक विपर्यास पिलिबंध समलुवट समगामीव संविधान कल सम्मंत्रणයක් අමතමින් जनाधिपतितमा मे बव प्रकाश कला. जात्यंतरे हमुवे जनाधिपतितमा कल मेम करुणु दक्वीमे वेदगत्कम पिलिबंध राज्य प्रवृत्ति अध्यक्ष जनरल मोहन समरनायक महता පැහැදිලි කළා. දේශගුණික විපර්යාස පිළිබඳ බියකරු අභියෝගයේ පාලනය කිරීම සඳහා 2015 සැප්තැම්බර් මාසයේ පැරිස් නගරයේදී අත්සන් කළ පැරිස් දේශගුණික විපර්යාස පිළිබඳ ගිවිසුම ශ්‍රී ලංකාවත් එහි පාර්ශව කරුවෙකි. පැරිස් ගිවිසුමෙන් අපේක්ෂා කළ මේ සියවසේදී පෘථිවි වායු ගෝලීය උෂ්ණත්වය పూర్ව කර්මාන්ත අවධියට සාපේක්ෂව සෙල්සියස් අංශක 2කට පහළින් තබා ගැනීම. එසේ කිරීමට නම් හරිතාගාර වායු විමෝචනය 45%කින් කපා හැරිය යුතුයි. නමුත් පසුගිය අවුරුදු 6 ඇතුළත එසේ කපා හරිනවා වෙනුවට ෆොසිල් ඉන්ධන භාවිතය අඩු වී තිබෙනවා නොවේ වැඩි වී තිබෙනවා. අද මේ වකවානුවෙත් ලෝකයේ නිෂ්පාදන ශේෂ්ත්‍රයේ බලශක්ති පරිභෝජනයෙන් 80%ක් එන්නේ ෆොසිල් ඉන්ධන දහණයෙන්. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ බලශක්ති පරිභෝජනයෙන් 90%ක් එන්නේ ෆොසිල් ඉන්ධන දහණයෙන්. ගල් අඟුරු, ගෑස් සහ खनिज तेल देशगुणिक विपर्यासे पालने किरीमट नम कटुक यथार्थ में पवतिन निष्पादन सह परिभोजन क्रियावलिय वेनस कल युतुमय धनवादे धनवादी निष्पादन मादलिय वेनस करन्ने नतिव एकल නොහැකි. देशगुणिक विपर्यासगेन कथा करन क्रियाकरण एक्सजातिंगे आयतनातर प्रधान आयतनक वन्ने इंटरगवर्नमेंटल पैनल ऑन क्लाइमेट चेंज IPCC में मैतकदी पसुगिय 8 වෙනිද නිකුත් කළ තමන්ගේ අලුත්ම වාර්තාවේ පළමුවෙනි කොටසේ එක් තැනක සඳහන් කරනවා හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීමට නම් ආර්ථික මාදිලිය වෙනස් කළ යුතු බව මෙය ලෝකයේ අදවත් පාලකයෝ ප්‍රතිපත්ති සම්පාදකයෝ සමාජයේ ඉදිරියෙන් සිටින පිරිස් තේරුම් ගත්තේ නැත්නම් ස්ටීවන් හොකින්ස් කී පරිදි මනුෂ්‍ය වර්ගයා පෘථිවියෙන් වඳ වී යාම සිදු විය හැකියි। අද දිනේදී තවත් කොරෝනා සාධිතයන් 566 දිනකු වාර්තා වුණා। ඒ වගේම කොරෝනා සාධිත මරණ 17ක් පිළිබඳවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරනවා। මේ අතර එළඹෙන දීර්ඝ නිවාඩුව නිවෙස් වලට වී ආරක්ෂාකාරීව ගත කරන ලෙස සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා। කොරෝනා මර්ධනය සඳහා වන බූස්ටර් එන්නත ලබා දීම අද සිට ක්‍රියාත්මකයි। සෞඛ්‍ය සේවකින් ආරක්ෂකාංශ ඇතුළු කොරෝනා මර්ධනය සඳහා ඍජුව සම්බන්ධ වන ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙම එන්නත පළමු අදියරේදී ලබා දීමට නියමිතයි। මේ අතර A30 ප්‍රභේදය සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් දැඩි අවධානයෙන් පසු වන අතර ශ්‍රී ලංකාවද ඒ පිළිබඳ නිරන්තරයෙන් විමසිලිමත්ව ක්‍රියා කරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා। එම වෛරසය ක්‍රියා කරන ආකාරය අනුව ගත හැකි පාලන ක්‍රියාමාර්ග මොනවද කියලත් ඒ අය විසින් අපිට උපදෙස් ලබා දෙනවා ඇති। ඒ අනුව අපිට කළ හැකි උපරිම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනවා රජයට। මේ සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට එනවට වඩා හොඳයි වඩාත්ම හොඳ දත්ත ආශ්‍රිතව තොරතුරු ඉදිරිපත් කිරීමට ඒ සඳහා තවම කල් වැඩි। නමුත් ඉදිරියේදී මේ පිළිබඳව විස්තර තමුන්නාන්සලා වෙත ඉදිරිපත් කරන්න පුළුවන් වේවි। මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,41,639ක් 14,787 දෙනෙකු රෝහල්වල සහ නිවාසවල තවදුරටත් ප්‍රතිකාර ලබනවා। සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 5,13,092ක්। ඊයේ තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ 17ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා। වයස අවුරුදු 30-59 අතර පුද්ගලයන් 6 දෙනෙකු සහ වයස අවුරුදු 60ට සහ ඊට වැඩි පුද්ගලයන් 11 දෙනෙකු මිය ගිය අය අතර වනවා। ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13760ක් දක්වා ඉහළ ගියා। කොවිඩ් තත්ත්වය තාම රෝගීන් දෛනිකව 500ට වඩා වැඩියෙන් වාර්තා වෙනවා। ඒ වගේම පුංචි තැන්වල වැඩිපුර රෝගීන් වාර්තා වීමක් අපි දකිනවා। මරණත් තාම සාමාන්‍ය 20 මට්ටමේ තියෙනවා। ඉතින් ඒ නිසා අපි සෞඛ්‍ය ආරක්ෂිත හුරු පුරුදු අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්। මොකද අවදානම තියෙනවා। ඉතින් රජයක් හැටියට ගෙවා ගන්න ගිහින් බලන්න බෑ රැයට පාටි දානවද මාස්ක් එක ගලවගෙනද පාටි දාන්නේ කනවද බොනවද නටනවද ට්‍රිප් යනවද කියලා මම හිතන්නේ ඒ නිසා රටේ ජනතාව බොහොම අමාරු කාල පරිච්ඡේදයක් පහු කරගෙන ආවේ। ඒ නිසානේ අපි විශේෂයෙන් ආර්ථික ගැටලු මතුවුනේ। ඒ හින්දා රටේ ජනතාවගේ සහයෝගය අපිට අවශ්‍යයි। රජයක් හැටියට මේක මර්ධනය කරගන්න රජයට පුළුවන් එන්නත් ටික ගෙනල්ලා එන්නත් ටික වෙලාවට දීලා තව බූස්ටර් එකක් දීලා අවශ්‍ය රෝහල් පද්ධතිය සූදානම් කරලා වාට්ටු වැඩි කරලා HDU වැඩි කරලා ICU වැඩි කරන හැබැයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ඕන ජනතාව। දීපාවලි උත්සවය සමගම එළඹ ඇති දීර්ඝ නිවාඩුවේ වගකීමෙන් ක්‍රියා කිරීම ජනතාවගේ යුතුකමක් බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා। මේ සතියේ බ්‍රහස්පතින්දා දිනයේ නිවාඩු දිනයක් ලැබෙනවා। ඒ අනතුරුව සති අන්තයක් ලැබෙනවා। මේ කාල සීමාව ඉතාමත්ම වැදගත්। වෙනදාටත් වඩා වැඩියෙන් හොඳින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමටත් COVID-19 රෝගය අන් අයට බෝ වීමත් අන් අයගෙන් තමන්ට බෝ වීමත් වළක්වා ගැනීමටත් කොකේන් මත්ද්‍රව්‍යගිල මෙරටට පැමිණි කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා। කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 50කට ආසන්න සංඛ්‍යාවක් ඉතා සූක්ෂම ආකාරයෙන් උදරයේ සංගවාගෙන මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට උත්සාහ දරා තිබුණා। කටුනායක ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේදී එම පුද්ගලයා පිළිබඳ සැකසිතීමත් සමග ශරීර පරීක්ෂණයකට යොමු කර තිබෙනවා। ශරීරය පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් කළ පරීක්ෂාවේදී සැකකරුගේ උදරයේ කොකේන් මත්ගුලි ඇති බවට නිරීක්ෂණය වූ බවයි රේගුව සඳහන් කළේ। අනතුරුව කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 6ක් ගුවන්තොටුපළ තුලදීම සැකකරු විසින් පිටතට ගෙන තිබෙනවා। ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ නඩු පාණ්ඩ රේකුවේ මද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මද්‍රව්‍ය නාශක අංශය වෙත පාර දී තිබෙනවා. වසර 6ක් පුරා ඇන හිට තිබූ ප්‍රංශ ශ්‍රී ලංකා ගුවන් ගමන් අද යලි ආරම්භ කෙරුණා. 1980 වසරේ ආරම්භ වූ ප්‍රංශයේ හා ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා 2015 වසරේදී తాවකාලිකව නතර කෙරුණා. එම ගුවන් ගමන් යලි ආරම්භ කෙරුණේ මගින් 200 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමත් සමගයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 564 දරණ ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් බිගෝල් ගුවන් තොටුපළේ සිටයි මෙරටට පැමිණියේ. ඉදිරියේදී බදාදා සිකුරාදා සහ ඉරිදා දිනවලදී ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රමයට අභිමන් අගමැති පුහුමන් සමරු කලාපයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුභාශිංසන එක්කලා. සුවහසක් වැඩ කරන ජනතාවගේ සුබ සාධනයේ ඉහළ නංගමින් තෘප්තිමත් ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක් වෙනුවෙන් ශ්‍රම වාසනා අරමුදල පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. රටේ සංවර්ධනයේ උදෙසා සිය ශ්‍රමය කැප කරන කම්කරු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටි කාලයේ තම සංකල්පයකට අනුව ආරම්භ කළ ශ්‍රම වාසනා අරමුදල මේ වන විට බොහෝ දුරක් පැමිණ ඇති බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා. කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ වෘත්තීය සමිති නායකින් සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් ඇගීම සඳහා සම්මාන බුහුමන් දැක්වීම ඒ අතර අගය කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 1998 වසරේ යථාර්ථයක් බවට පත් වූ ශ්‍රම වාසනා අරමුදල අඛණ්ඩව 23 වසරක් පුරා කම්කරු ජනතාවට සහ එම පවුල්වලට රැකවරණයක් වීම ජයග්‍රහණයක් බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. මේ අතර අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස පත්මා වෑත්තෑව මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අතතිවරුන් දුන්නා. රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස කලක් කටයුතු කළ පත්මා වෑත්තෑව මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිට එහි කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කළා. මල්වාන ප්‍රදේශයේ පිහිටි දේපලක් සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරාත් ඇති නඩුව ලබන ජනවාරි 7 වනදා දක්වා කල් තැබුණා. ඒ සඳහා පෙනී සිටීමට බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ මහාධිකරණයට අද පැමිණියා. මල්වානේ පිහිටි නිවසට අදාළ වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි මහතාගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීම අද සිදු කෙරුණා. ඔහුගෙන් තවදුරටත් සාක්ෂි විමසීමට ඇති බැවින් නඩුව ලබන ජනවාරි 7 වනදා දක්වා කල් තිබුණා. අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඉදිරි අයවැය සම්බන්ධයෙන් විමසා සිටියා. ජනතාවට ලැබෙන නේන ජනතාවගෙන් ගන්න වෙයි. මහනුවර දිස්ත්‍රික් සහන්නෙළිය ජාතික වැඩසටහන රාජ්‍යමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඒ සියල්ලට පෙර දරුවන් යන තේමාවෙන් පෙර පාසල් ළමයින් හා කාන්තා ව්‍යවසායකින් සඳහා උපකරණ ලබා දීමටද මෙහිදී කටයුතු කෙරුණා. ගෘහ සේවය සඳහා යොමු වන පිරිස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කිරීම අනිවාර්ය බවයි මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ. රාජ්‍යමාත්‍ය දිලුම් අමනුගම පාර්ලිමේන්තු මන්ත්‍රී උදේන කිරිඳිගොඩ යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මයංගන අධ්‍යාපන කලාපයේ සොරබර වටවන කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නවගොඩනැගිල්ලද සිසු අයිතියට පත් කිරීම රාජ්‍යමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාසලේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දරුවන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටි අතර පන්තිකාමර 3ක් පවත්වාගෙන යාමේ පහසුකම් සහිතවයි නවගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 30ක්. ඔබ වෙනුවෙන් අපි සංවිධානයේ ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන්නා. රුපියල් ලක්ෂ 70ක වේතමින් නව ගුරු නිවාසයේ වැඩ ආරම්භ කිරීමද ඊට සමගාමීව සිදු කෙරුණා. වොරිය කුසලාන සත් සාමාජික රග්බි තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා. මෙම තරඟාවලිය පසුගිය දෙදින තුල කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර අවසන් මහා තරඟය සඳහා පොලිස් රග්බි කණ්ඩායම හා ගුවන් හමුදා රග්බි කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. අවසන් මහා තරඟයේදී 24 බිංදුවක් ලෙසින් පොලිස් කණ්ඩායම පරදා ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා. තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව විපරම විශේෂාංකය බලාපොරොත්තු වන්න. සාදුරූපාණී ප්‍රවෘත්ති වලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්. මේ සටහන අවුරුදු 135ක් ආපස්සට ගිහිල්ලා අද ඉන්න තැනට ආපුවාම ඉස්කෝලයක් ගැන මහා ගොන්නක් කතන්දර කියන තියෙන සටහනක්. එක ඉස්කෝලයක් ගැන කියනවා කියලා අනිත් ඉස්කෝලවල අභිමානවත් දරුවනුත් ආදි ශිෂ්‍යයොත් අමනාප වෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. මොකද මේක පුරාවෘත්තයක්. මේ ශ්‍රී ලාංකීය දේශය ගැන ලියන හැම මොහොතකම මකන්න බැරුව ලියවෙන ඉස්කෝලයක් තියෙනවා. මේක පටන් ගත්තේ 1886 නොවැම්බර් 1 වෙනිදා. අද වගේම දවසක වැඩේ ඉතිහාසගත ආනන්දනීය වැඩක් වෙනවා කියලා ඉවෙන් වගේ දැනගත්ත නිසාම වෙන්න ඇති. මේකට ආනන්ද විද්‍යාලය කියලා නම තියන්න ඇත්තේ. ඇත්තටම ආනන්දය ගැන කතා කරනකොට ඒකට විරුද්ධ වෙන කිසිම මිනිහෙක් මේ පොළොවේ ඉන්නවා කියලා හිතන්නවත් බෑ. මොකද රටත් ජාතියත් ආගමත් බේරගන්න හැම වෙලාවෙම පෙරමුණ ගත්තනම් නායකත්වයක් දුන්නනම් එතන ආනන්දනීය ආනන්දියෙක් ඉන්නවම තමයි. හිටියම තමයි. ඒ තමයි ඉතිහාසගත ඇත්ත. ඇමරිකාවෙන් පිටත් වෙලා ඉන්දියාවට ඇවිල්ලා එතනින් ගාල්ල වරායෙන් ලංකාවට ගොඩ බැහැපු කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වැඩවලට බැස්සේ ඇමරිකන් ව්‍යාප්තවාදී රටේ පතුරවන්න නෙවෙයි. බටහිර කරණයට, සුද්දගේ ක්‍රමයට, සුද්දගේ පාලනයට යට වෙලා තිබ්බ මේ රටේ සුදු හමක් තියෙන මනුස්සයෙක් ඇවිල්ලා මේ වගේ ඉස්කෝලයක් හදන්න මුල් පියවර තිබ්බ කියන එකත් වෙනම කතන්දරයක්. පිටකොටුවේ මැලිබන් වීදියෙන් පටන් අරගෙන පස්සේ මරදානේ පරණවාඩියට ආපු ආනන්දේ එදා මෙදාතුර පරණවාඩියේ ඉඳගෙන අලුත් මිනිසුන් රටට බිහි කරන තිඹිරිගේම වෙලා තියෙනවා. කරන්න බැහැ කියලා කියපු ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා කරලම පෙන්නපු කොල්ලෝ හිටපු. දැනුත් ඉන්න රියල්ම තැනක් තමයි ආනන්ද කියන්නේ. අවුරුදු 30ක් ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරපු රටක් මේක. ලෝකෙම කිව්වා ඕක නවත්තන්න මොනම ජගතෙකුටවත් බැහැ කියලා. හැබැයි ඒ වැඩේට රියල් ආනන්දියෝ ටිකක් සෙට් වුණා. ආරක්ෂක ලේකම්ුණේ ආනන්දෙට ගියපු ගෝඨාභය රාජපක්ෂ. හමුදාපති උනේ ආනන්දෙන් ඉගෙනගත්ත සරත් ෆොන්සේකා. නාවික හමුදාපතිත් ආනන්දේ වසන්ත කරන්නාගොඩ. කොටියාගේ කටටම ගිහිල්ලා වැඩේ ඉවරයක්ම කරලා දාපු සෙන්පතියන් වෙච්ච කමල් ගුණරත්න, ජගත් ඩයස්, ප්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ ආනන්දෙන් එළියට ආපු රියල් වැඩකාරයෝ. සිවිල් ආරක්ෂකයට ලීඩර්ෂිප් එක දීලා රියල් ගේමක් දුන්න සරත් වීරසේකරත් ආනන්දියේ. ත්‍රිවිධ හමුදාවේ යට ඉඳලා උඩටම ගත්තොත් හොඳම වැඩකාරයෝ ටික ආනන්දෙන් ඇවිල්ලා තිබ්බා. ඒක බොරුවක් නෙවෙයි කියලා රටම දන්නවා. පොලිසියේ ලොකු පුඩුවටත් හොඳ ගේම් දීලා පෙන්නපු ආනන්දියෝ ඉඳගත්තා. වැඩත් පෙන්නවා. ඒ තමයි ආනන්දේ. ඒ තමයි ආනන්දේ කොල්ලන්ගේ වැඩ. රටම පාලනය කරන තැන ගත්තොත් සුද්දගෙන් නිදහස අරගෙන රට පාලනය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලම ආනන්දේ කොල්ලෝ දේශපාලනෙත් හොඳ වැඩ පෙන්නලා තියෙනවා. ආචාර්ය එන්.එම්. පෙරේරත් හොඳ ආනන්දියේ. රටේ අගමැති වෙච්ච රත්නසිරි වික්‍රමනායකත් ආනන්දෙට ගිය කෙනෙක්. එදා මෙදාතුර පාර්ලිමේන්තුව ගත්තොත් වැඩිම සෙට් එකක් මන්ත්‍රීවරු උනෙත් ඔය පරණවාඩිය තියෙන ආනන්දෙන් ආපු අයගෙන්. වැටිලා තිබ්බ රටක්. වැටිලා තිබ්බ රටක වගකීම කරට අරගෙන අද මේ රට හදන්න නායකත්වය දෙන්නෙත් ගෝඨාභය රාජපක්ෂ කියන ආදි ආනන්දියයා. නම් ටික ගහන්න ගියොත් මේ විපරම ඉවරයක් කරගන්න වෙන්නේ නෑ. ඒ යුද්ධෙයි දේශපාලනයේයි වැඩ පෙන්නන ආනන්දියෝ ආනන්දෙ කොල්ලෝ කොහේ ගියත් ඉන්නවා. ලෝකෙ කරක් ගැහුවත් කොහොමද මචන් කියලා අහන මෑන් කෙනෙක් සෙට් වුණොත් ආය අහන දෙයක් නෑ. ඒ සහෝදරත්වයෙන් කතා කරන ආනන්ද පොරක්. ක්‍රිකට් උගන්නපු සුද්දන්ටත් වැඩ පෙන්නලා 96 ලෝක කුසලානේ රටට අරන් ආපු කැප්ටන් කූල් අර්ජුන රණතුංගත් ආනන්දියෙක්. රියල් වැඩකාරයෙක්. ක්‍රිකට් පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකල්ම බැලුවොත් ආනන්දේ ක්‍රිකට් කෙනෙක් නැති සිලෝන් ටීම් එකක් තිබ්බේ නෑ. ඒ තමයි ආනන්දේ. මොන තැනට ගියත් ආදි ආනන්දියෙක් ඉන්නවාමයි. ඉස්පිරිතාලේ දොස්තරත් ආනන්දේ. බෙහෙත් ගන්න යන ලෙඩත් ආනන්දේ. උසාවියට ගියොත් නඩුකාර උන්නාන්සෙත් ගොඩක් වෙලාවට ආනන්දේ. ඕන උසාවියක නීතිඥයෝ ගොන්න බැලුවොත් ආනන්දේ රොත්තක්ම ඉන්නවා. ඉඳලා හිටලා විත්ති කූඩුවකට නගින ආනන්දේ උන්දලත් නැතුවාම නෙවෙයි. ඒ තමයි ආනන්දේ හැටි. ආනන්දේ කියන්නේ පන්ති ભેදයක් නැති, කුල ભેදයක් නැති, ඒවා තඹ සතේකට සලකන්නේ නැති හැම කෙනාම එකම සහෝදරයෝ කියලා හිතන පුදුම ඉස්කෝලයක්. ඒක වෙනම තැනක්, වෙනම කියවීමක්. අදත් ගුරු මෑණි කෙනෙක් පිය කෙනෙක් දැක්කහම රටේ රාජ්‍ය නායකයාගේ ඉඳලම දන ගහලා වඳින වෙනස් වෙන්නේ නැති පුරුද්දක් තියෙන කොල්ලෝ ටිකක් ඉන්න තැනක් තමයි ආනන්ද කියන්නේ. රටක්, ජාතියක්, ආගමක් ගැන හැඟීම එන්නේ පුංචිම ආනන්දියාගේ ඉඳලමයි. ඒක එලියටාවට පස්සෙත් මැරණකම්මත් එහෙමම තමයි. ආනන්දේ උගන්නපු උගන්නන ගුරුවර මෑණිවරුන් පියවරුන් රටක් ජාතියක් ආගමක් ගැන හැම වෙලාවෙම උගන්නනවා. ප්‍රින්සිපල්ලා ගොඩක් හිටපු ආනන්දේ කර්නල් රාජපක්ෂ සර් ගැන පුංචිම සටහනක් හරි තිබ්බේ නැත්නම් අපි ආනන්දියෝ වෙන්න විදිහක් නැහැ. මොකද රාජපක්ෂ සර් කියන්නේ ආනන්දේ, ආනන්ද කියන්නේ රාජපක්ෂ සර් කියන තැනටම ලියවිලා ඉවරයි. අපි ඉන්න මේ මාධ්‍ය ක්ෂේත්‍රයේත් පත්තර කාරයෙක් ගත්තත් ටීවී එකක් රේඩියෝ එකක් ගත්තත් ඉහළම තැන්වල ඉඳලා පහළම තැන් වෙනකල්ම ආනන්දියෙක් නැති මාධ්‍යයක් නැහැ. ඒ නිසා ආනන්ද කියන්නේ මේ රටේ ඉතිහාසය ලියලා ඉවර කරන්න බැරි දැවැන්තම ඉතිහාසයක් දලුලාලා වැඩෙන අනාගතයක් තියෙන දැවැන්ත ගසක්. අදට අවුරුදු 135ක් පිරෙන ආනන්දේ ආනන්දනීය තත්වය මේ මහපොළොව පවතින තාක්ම තියෙනවා කියන එක ආනන්දියෙක් හැටියට හදවතින්ම කියනවා. මේ රටට ආදරය කරන හැම කෙනෙක්ම ඉත සිතින්ම කියයි ආනන්දේ තමයි ඉස්කෝලේ. පිටපත සුධර්මන් රදලිය ගොඩගෙන්.